සතිපට්ටාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මන්දපේ. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම සතිිපට්ටාන යවරන වැඩ සටහන අපේ වැඩසටහන් පෙළ ගැස්ම දැඟොවත් සමඟ උතුන් වූසී සද්ධර්මය සාකච්ඡා කරගෙන ගොඩල්ක් තු රපියාව මේ දහම්මාවත ඔස්සේ. සති පටන විවරණ වැඩසථහනේ අපේ පිළිවෙලානුව දම්මානු පස්සනාව ඊට පස්ස අපේහි බොජ්ජග පබ්ය තමයි සාකච්ඡා කළේ පසුගේ වැඩසටහන් කිවේ සත්ත බොජ්ජන්ගේ පිළිබඳු යම් අවබෝධ බට ලබාදීමට අපි උසා කළ තා पूර්ණ පරිपूර්ණ අවබෝධයක් ඔස්සිය අපි සාකච්ා කළ සති සම්බෝජන්ගේ දම්ම විචය සම්බෝජ්ජන්ගේ විීරය සම්බෝජ්ජන්ගේ පීති ඒවගේම පස්සන්දිී සමාධී සම්බොජ්ජන්ගේ උපේක්ෂා මේ වගේ කාරණා හතක් පිළිබඳු අපි වැඩසටහනලින් ඔබෝ දැනුවත් කළා මෙ සියලු කාරණය කරගෙන අපේ ශාමීන් වහන්සේ සමඟ සබොජ්ජංග පබ්්‍ය ස්ට සම්බොජ්ජන්ගේ පිළිබඳුව අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනෝ එනිසාි සියලු දෙනාට මාරාධනා කරනවා මේ වැඩ සටහන වූ මනවි ශ්‍රවණය කරන අපේ නායක ශවාමන් වහන්සේ නිරන්තරෙන් ම කිය නොවගේ. න්සගේ වචනව ිම කිියවෝොක්. මේ දහම් කාරණ මේ කනෙන් අහල මේකනින් පිටකලාට වැදරන්න. ඔදට ධාරණය කරගෙන අවබෝධ කරගන්නු උසාහ කරන්න. අපි අද දවසේද තාම ගෞරවෙන් ආරාධනා කලා උන්වහන්සේගේ වැඩම කිරීම අපිට මහතාශිරවාදයක් භාග්‍යයක් ශක්තියක් හ පිළිබඳු අපි. ඉතාම අභිමානයෙන් සටහන් තබවිින් වැඩ සටහනිමුලින්ම දෙපා නැම්බද අපේ ෞරවණය සාමීන් වහන්සේ නමස්කාරපූරකු අපි සසිලු දෙනාම පිළිගනිමු. උන්වහන්සේ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍යය සේනාසනයේ. ෘත් අධිරී කර්මස්ථානාචාර්ය පානදුර චන්ද රතන සාමින්න් වහන්සේ තාම නමස්කාර පුරකෝ පිළිගනු ලබනවා උන්වහන්සේගේ ශාසනික මෙහවරත් අපිම ගරු සිටින් යුතුව අගේ කරනු ලබනවා. වෙනද වගේම වැඩසටහනින් අපිසියලු දෙනාමමුලින්ම ආජී වශ්ටමකශීලිය සමාධන්වීම පිණිස නමස්කාරය කියමු අවසරයිප මන් වහස. නමුতাಸ भතුವಹত සම්্මා සমುද্දಸ Namuotasebagaebetu warrahtu sama samambudhase naudhasebagatu warrahtu sama sbutdhase Buhang sarang gacami Buhang sarang gacami Namang sarang gacami Namang saranaang gaca sanghang sarang gacami sanghang saranaang gacami Putti ami budhang sarenang gacam Dumpi buddang sarenang gaca Dutimpi daang sarenang gacam Dutimpi daang sarenang gaca Dutimpi sanggang sarenang gacam Dutimpi sanggang sarenang gaca Tampi buddang sarenang gacaimpi buddang sarenang gaca Tampi daang sarenang gacamhatimpi <tati> daang sarenang gaca Tampi sanghang sarenang gacam Tampi <tati> sanggang sarenang gacat sarreeka menang sampunangbanti පනාතිපාතාවරමන ক্ষපද සමාධයාම පනාතිපාතාවරමනී සික්කාපද සමාධිය අදින්නදානවරමන ক্ষපදం සමාධයාම අධන්නදාන වීරමණී ක්කපදන් සමාධිය කාමේ සුමිච්චා චරාවරමන ক্ষපදං සමාධයාමී කාමේ සුමිචචා චරාවීරමනී ක්කාපදන් සධියන් वेරමनी siखा प सසාवरමण शका पද समानाාවचाවරමनी सखा प सාවचावरමण सக்கா पද सසාාවචवेරමनी siखा प सरමण si पද सिया සපப்பල පवेරමनी सखाපදං සමාධයාමි සම්පපලබ වීරමනී පද මිචා ආජීවාවේරමණී සිखाපදං සමාධයාමි චාජීවා වීරමණී සිිකා පදං සමාධියයාමි තිසරනේන සද්ධං ආජීවාටමකසේළං ධම්මං සාදුකං सुුරක්කිිතංකත්වා අපමාදේන සම්පාදය තබබංේ දධාවන්ත පත් අද දවසයත් අපි සති පට්ठන විවරණ දේශනා මාලා ඔස්සන ගැහන්නේ යෙහි මූला රම්භක කොටස වශයෙන් මුල්පියවර වශයෙන් අපි දවතත් ටිකක් සිත සංසුම් කරගමු तोකොට අපිට මේ කරන ධර්ම දේශනාවත් ළඟට පැවැත්වෙන ධර්මසාකච්ඡාවටත් පුහෝම හිතයෝදලා අවධාන නොම කල්ලා මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ති නිසා පි ටිකක් හරිබरी ගැහලවාඩියමු හිත සංසුම් කරගමු කයත් සන්සුම් කරගමු හිත සැහැල්ලු කරගමු ඒ වගේම කයත් සැහැල්ඩු කරගමු මලන තමන්ගේ හිස කෙලින් තියාගන්න ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගන්න බෙල්ලත් කෙලින් තියාගන්න උර හිස් දෙක සැහැල්ලුවෙන් තියාගන්න අත් දෙක තමන්ට පුළුවන් එක කෝඩොක් වුව මත හෙමනත්තම් පාදදු දෙක මත තැන්පත් කරගන්න පුළුවන් ඩක් කය රජුව තියාගන්න ුවන් පුටුව කනං වාඩලයින්නේ කය රජ තියාගන්න පුළුවන් පාද දෙක නැමිලා සරල සැලුවෙන් තියයාගන්න පුළුවන් බලන්න දැන් අපිට හොඳට සැහැල්ලු ඉඳගත්ත ඉරියව්වක් ලැබිලා තියෙන වන ඒ කියන අපේ ඉදිියාවග හොඳක්ගත් දුරට සකස්ශචලා තියෙන දීර්ග හුස්මක් කරගෙන ටික වෙලාවක්රන්දවගින්දලා සෙමින් පිට කරන්න නැවතත් දීර්ග හුස්මක් අරගෙන ටික වෙලා වක්කරන්දවගනින්දලා සැමින් පිට කරන්න මේ මෙලාදී අපි මොකක්වොත් ලොකු බරපතල දෙයක් කරනවා නෙමෙයි අපේ කයත්ත එක්ක හොඳට සම්බන්ධය ගොඩ්න්නගාගන්නයි මුලින්මහදන්න ඇ සම්බන්ධවීමක් යහළුවීමක් කයට වැඩියෙන් අවධහනය යොමු කිරීමක් තුළින් අපේ හිත ටිකක් හික්මවාගන්න හිතේ තියෙන වික්‍ෂිපත භාවය අඩු කරගන්න නොසන්ංසුම් භාවය අඩු කරගන්න අපි ටිකක් උත්සාාවන්ත වෙනවා මේ වෙලාද අතීතයහා සම්බන්ධය මනාහරි දෙයක් මතක් වුුණොත් ඒ ඔස්සේ දිගට යන්න එපා නැවතත් හිත මේ කයටම ගන්න ගේම අනාගත ඔස්සේ අම්යම් දේවල් මතක්ුණොත් විධ බලාපොත්තු විදිධා අපපේක්ෂාවන් ඒවා එහිතර නැගුණොත් ඒවා ඔස්සේ දිගට යන්න එපා නැවතත් මේ කයටම හිතගන්න බලන්න මම් මේ කීන දේවල් කය තුළින් හඳුනගන්න පුළුවන්න්න කියලා අපේ ඇස් දෙක පියවෙලා තියෙනෝ පුංචි ස්පර්ශයක් ඇහි පිහාටුවල හඳුරගන්න පුුවන් තොල් එකිනෙක ස්පර්ශ වෙලා තියනෝ ඇඳ එකට තද කරගෙන ඉන්න එපා සැහැල්ලුවෙන් තියාගන් මුහුණේ මාන්සපේෂි තද කරගෙන ඉන්න එපා සැහැල්ලුවෙන් තියාගන්න හිස කෙලින් තියෙනවා බෙල්ලත් කෙලින් තියෙනවා උරහිස් දෙක ආයාසයෙන් ඔසෝගෙන ඉන්න එපා සැහැල්ලුවෙන් තියාගන්න ඇඳගෙන ඉන්න ඇඳුම් අපේ ඇගේ ඇතිල් ලනවා ඒක සමහයට අපිට හඳුරගන්න පුළුවන් ඇතැම් තැන් වල තදට දැනෙනවා ඇතැම් තැන් වල ටි කක්හිර වෙලා දැනෙනවා සමහයි චුට්ටක් බරට දැනෙනවා අපේ ඇගේ මේ එන්දගෙන ඉන්න ඇඳුම් ඇතිල් ලන ස්භාවයි අපිට හඳුරගන්න පුළුවන් උඩු කය රජුව තියෙනවා ිතාව ටික් කයේයටට අපේ අවධාන යොමු කළොත් මේ ආශ්වාසයත් සමගම උදරය පිම්බෙනවා ප්‍රශවාසයක්ත් සමඟ උදලය හැකිලෙනවා වෙන මේ පිම්බීම් හැකිලීම් ක්‍රියාවලියත් අපිට හඳුරගන්න පුළුවන්සිම කලබලයක් නෑ හිතට ලොකු බරක් නැහැ පොම සැහැල්ලුවෙන් සංසිදීමෙන් සතුටිං මේ උදරේ සිද්ධ වෙන චලනයට හොඳයට අවධානය යමු කරගෙන වාසයකන්නවා හිත තාමත් නොසන්සුන්නං පිම්බිම් වාරයක් අද්ද හිනුකොට පිම්බෙනවා කියලා මෙිනහි කන්න හැකිලීම් වාර්රයක් අද්දා හිනකොට හැක්ලෙනවා කියලා මෙිනෙහි කරන්න තුළින් අපේ කයටම එමත්තම් මේ සංසිද්ධයටම අපි අවධානය මු වෙනවා තවදුරරත් අපි කයේ යටට අපි අවධානය යමුකළොත් අපි වාඩිවිලයින් ආසනය මත ඇතන් කොට්ටේ මත ැම් පිටණයක් ඇෙදිල තිීන ආකාරය තද විලාතිීන ආකාරය අඳුරගන්න පුළුවන් අපේ පාද නැමිල තියනෝ පාදවෙල මාංසපේෂි ඉහිල් වෙච්ච සභාවෙන් තියනවා සැහැල්ුවෙන් අපි ඉඳගෙනඉන්න අප මේ ඉරියව්වම හොඳයට අපේ හිත පැවැත්වීම සඳහා යොදාගන්න පුළුවන් හිත අතීතයට යනකොට එතන හිත පවත්වන්න නතුව නැවතත් මේ කායටම හිතගන්නවා හිඳගත්ත ඉරියව්වටම හිත ගන්නවා අනාගතයට හිත දුවගෙන යනකොට එතනත් හිත යොමු කරන්න නැතුව ඒ තුළ රැඳෙන් නැතුව නැවතත් මේ කයටම හිත ගන්න ඒ විධ ේවල් දැන්න පුළුවන් දැන් අපිට පුළුවන් ඒ විවිධ සංවේදනාවන් වරටත් අපේ අවධානය යොමු කරන්න හිතේ යම් සේකාෘතාවයක් ගුණුවෙලා තියෙනවනම් සතිමත් බවක් හොඳයට දැන් ගොඩනැගිල තියෙනවනම් ඒ විවිධ සංවේදනාවන් දැනෙනකොට ඒ එතනට එතනට අපේ අවධහනය යොමු කරමින් එකඒ සංවේදනාවක් ගාන නිරීක්ෂණය කරන්න අපිට අවස්ථාව තියෙන श्रद्वांत पंनी अ नाव से धर्म देशना ठहंकां दීම सඳහා नमस्कार कि नमत्य भाग तो अराह तो सम्म सबुद्ध्य नमत भाग तो अराह तो सम्म संबुद्ध्य नम भाग तो अराह तो सम्म सबुद्ध्य यास्मिंग समय भिक्कवे भिू काए कायानु පससी विहेरति හතා අපි සම්පජානෝ සතිමා විනයලෝක අභිද්ජාදෝමනස්සං උපට්ට තස් තස්මින් සමයේ සතිහෝති අසම් මුठासाති සම්බොජ් झංගෝ තස්මිං සමය භික්ුණු ආරද්දෝහෝतीති ශ්‍රධාන්ත පත්න මට කලින් දේශනා මාලා වෙදී අපේ පූජනය ලොකුසාමන් වහන්සේ එක එක ගොජ්ජංග දධරම අද්ගාන මේ පින් දුට හොඳට පැහැදිි කළ දුන්න අද අපි බලාපොරොත්තුවවෙන්නේ මේ බොජංද සතම අලලා එක්තර අන්දමකින් අපි තුළ කොහොම මේ සතර සතිපට්ාන ධර්මයන් දියුණු කරන්නේ හෙමත් නත ඒක මූලික පීවර වශයෙන් කායනු පස්සනාව කොහොමද සතිපට්ඨානය හරහා දියුණු වෙන්නේ තිෙන මෙන්න මේ කාරණාව ටිකක් පැහැදිි කරගන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ මකද සමහර කෙනෙක්ට එච්චරම අවබෝධයන්නන්නේ දැන් අපි සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා කොහොමද මේ සතිපට්ඨාන ධර්ම වදන කිරීම හරහා තුළ බද ෝජංගධර්මහතක් වැඩෙන්න්න කහමද කියන ගැන තරම අපිට අබෝධයක් නැ තිෙනි හ සහල්ලාට අපේ හිතේ සැක පහළ වෙන්න පුළුවන් අපි කරන ආකාරය සමමාලාට පැටලි සාහගත වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් නමුත් මේ එකක බොජ්ජංග ධර්මයක් අපි වඩන කායනු පසනාව හරහා නිවරදිව දියුණුව වෙන ආකාරය බදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව පෙන් ලදිර තියෙන දේශනා කල තිනෝ මජම් නිකායේන ආනාපාන සති සූත්‍රේදී මේ සඳහා හුද පිළිවෙලක් ඒ අනු පිළිවල බුදුරයන් වහන්සේ ොම පහැදිව දේශනා කරනවා මේ සතර සති පට්ඨාන ධර්මයන්ම දියුණු වීම හරහා දියුණු කිරීම හරහා පුහුණු රීම හරහා මේ එක එක බොජ්ජංග ධර්මය ගානේ දියුණ වෙන ආකාරය බුදුරයන් වන්ස දශනා කරනවා අති කියයන්නේ එක පැත්තගගේ ආනාපාන සති සූත්‍රය හරිම සු විශේෂී සූත්‍රයක්ක් කියන්න පුළුවන් මොකද ආනාපාන සතිය අපි සාමාන්‍යෙන් දන්නේ අයනු පස්සනාවට අයත් කමට හනක් කියලා ැ දාහනයක් වශයෙන් සතිපට්ාන සූත්‍රය ජනාපියාවදානයොමු කළොත් ඒක කායනු පසනා කොටසට තමයි ආනාපාන සතිය ඇතුළත් කළ තිේ නමුත් ආනාපාන සති සූත්‍රයේ දිහා බැලු හාම එතනති බුදුරායන් වහන්සේ එක්තරාන්ධමක ක්‍රමවේදයක් දිරිපත් කරනවා මේ ආනාපාන සතිය කොහොමද දහසේ ආකාරයකින් එමත්නැත්තං පියවර දහසයකින් වර්ධනය කරන්නේ වඩන්නේ දියුණු කරන්න කියලා තියඒක මුල් පියවර වශයෙන් නැතන් කාෑනු පසනාව පියවර හතරකින් වඩනාආරය දේශනා කරනු. ඊළඟට ඊළඟ පියවර හතරෙදි වෙදනානු පසනාව වැඩනාආකාරය දේශනා කරනු. ඊළඟ පවර හතරෙදදි චිත්තාානු පසන වඩෙනනාකාරය දේශනා කරනු. ඊළඟ පේවර හතරෙද්දි ධම්මානු පසනාව වඩ ආකාරය දේශනා කරනු. ඒකයන්නේ ආනාපාන සතියකින මේ එකමකමටහන නිවරදිව වඩනවා නං මේ බුදුරජයණන් වහන්සේ පෙන්වා දෙන මේ ත්‍රිකක් සවිස්තරාත්මක පහර දහසයක් අනුගමනය කරන්න යෝගාචරයට පුළුවන්කම තියෙනවා නම් එතවට අපිට තේරවා යා මේ කායන් පසනවිතරක් නෙමේ දියුණු කරන්නේ මේ ආනාපාන සති කමටන හරහා යාට පුළුවන් සම්පූර්ණ කායු ප්‍රසනාවම දියුණු කරන්න වේදනානු පසනාවක් දියුණු කරන්න චිත්තාාන ප්‍රසනාවක් දියුණු කරන්න දම්මානු පසනාවක් දියුණු කරන්න තියතෝට මේ විදිහට දහම දේශනා කරන බුදුරන් වහන්සේ ඊළඟ පියවර වශයෙන් දේශනා කරනවා කොහොමද මේ තර සති පාන ධර්මයන් බන්ඳුන්දමකින් දියුණු කිරීම හර හා මේ බොජ්ජංග ධර්ම හත වඩාගන්නන්නේ කොහොමද කියෙනෙ එක තමයි ඉට පස කතා කරන්න අන ඒ කොටස තමයි අද අපි ටිකක් ඉස්රහට ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ කායානු පස්සන සතිපට්ठානය දියුණු කරද්දි බොජ්ජංග ධර්ම හත ඒ අනුව වර්ධනය වෙන්න ැ මේ පිතුන් දන්නවා කායානු පස්සනාවක වහමහමටහන් දාහතරක් කඩමුුවෙන ප්‍රදේශයක් තිඒකේ ඉරිියව්වේ පවා හිත පැවැත්වදදි කායන පසනව සිදේ හොඳද අපි විධ ඉරියාව පවත්වනවා දවස කරාාව නමුත් මේ ඉරියව්වක් ගානේ අපි සිහ පිහිටවනවාන එක්තරාදකින් කෙටි පුහුණුවක් කලාවාගේ ඉරියාවවවා අපිේ භාවිතා කරන්නවනං සතිය පවත්වන් අපේ වික්‍ෂපත ච්ච මනස සසුන් කල්ලා වර්තමානය හිත පවත්තන්න උත්සාහන්ත වෙනවා නම් එතරත් කායණන පසනවක් දියුණුවෙන. ඉට පස්සේ අපි ආනාපාන සතිය වගේ කමට හනක් වඩනුකට එතැදිත් කාන පසනවත් දියුණුවෙන ඉට පස්සේ අපිහිතම තවටිකක් එක එක ඉරියව්වක් ගාන ඊටත් එහට කියල එක එක ඉරයාාපත සන්ධියක් ගානේ එමත් තන් අපි එදිනදා ජීවිතයේදී කරන විධ ක්‍රියාකාරකමක් ගානේ අපි සතිය දියුණු කරනවා නං ඒ හරහා සති සම්පජඥය දක්වා ගිහිල්ලා එතලක් අයනු පසනවක් දියුණුවෙනවා. ඊට පස්සේ අපිහිතම අපි මේ කයේ දැනෙන විවිධ ගාතු ලක්‍ෂණ මෙි කරනවන තද ගති රළු ගති උනුසුම් ගති සිල් ගති ගුරෝසු ගති සිනිුදු ගති මේ වගේ මේ කය හර හා අපේ දැනගන්න පුළුවන් විධයේ දාතුස්වභාවයන් අපි හඳුනගන්නවනං ඒවා එක්ක අපේ අවධානය පවත්වනවා වන එතනනුත් කායනු පසන අදියුණු කගන්න පුළුව. ඉට පස්සේ තවත් පැත්තකින් මේ කය කොටස් පිළිබඳව මේ කයි සකස්සලාතියෙන විධ කොටස් කෙ නොම් නියදත් සම්මස් නහරම විවිධ කොටස් අපි අවධාන යොම කරමින් එතනට එතන්ටා අධන යමු කරමින් හොදරට හිත ඒවඇත් හසුරුවමින් කටයුතුරන වන තනත් මේ කායන පසනවක් කඩන. ඊළඟට මේ කාය මියගියාට පස්සේ ඒ පත්වෙන විධ අවස්ථාවන් පස කරමින් යනාකාරය පිබඳ අපිනුවින් මෙිහි කරන්න තනත් කායනු පසනක් කරෙන් තෙතකොට මේ කායන් පසනාව කියන පුළුල් ෂේත්‍රය අපි නිවැරදිව වඩාගෙන යනවනං ඒ තුළින් ගොහොමත බොද්ජංග වැඩෙන් කිය කාරනාව තමයි අද ටිකක් අපි සාච්චාරණ බාපරත්වෙන් අපි ඒක විස්තර කරන්න බලමු මුලින් ආනාපාන සතිීම අරගත්ව තු දාරණයක් වශයෙන් අපි දන්නවා මුල්ලදී ආනාපාන සතිය වඩද්දි හිත සමහර ාට පටන්ගන්න අවස්ථධ ටික් නොසන්සුන්න්නම් අපිට සමාදාට මෙිෙහි කිරීමක් කරන්න සිද්ධවෙ ආශ්වාසයක් අදදහින අවස්ථාද ආශවාසයක්ක් කියල මිනිහිකන ප්‍රශ්ාසයක් අදකින අවස්ථාධ පශාසැක් කියල මෙිනිහිකනු අපිතු මේ විදියට යෝගාවචරය පටන්ගත්තහම මේ කටයුත්ත ටික ටික සාර්ථක වෙනකොට යාට තේනවා දෙන්නම් හිත ටකක් නිස්කලංකයි සංසුන්ගලා තියෙනවා එලිය ගයාට ඉක්මට මගාවට එනවා එක්කම දැන් අවදධන පාත්තන්න පුළුවන් ප්‍රශ්ාසත් එකම දධාන පාත්වන්න පුළුවන් කර මෙන්න මේ වගේ මේ කුසලතාවේ දියුණුවේගෙන ආකාරය එයට දැකගන්න පුළුවන් ති එතකොට තමටතයෙන දැන්න්නම් සතිය ටික් තියෙනවා සති ටික් අහවරුවන බවක් තියෙන යායට පුළුවන් ඊට පස්සේ ඊළඟ පිවරට ඇම සඳහා මේමිනිහි කිරීම නතර කල්ලා හිත නිශ්ශබ්දව මේ ආශවාසයම රඳවන්න ත නිශ්ශබ්දව ප්‍රශ්වාසේම රඳවන්න දැන්තිෙන සසුම්මනසා ශවාසයක් ගානය සිහයෙන් ඉන්න පුළුවන් මනසක් ප්‍රශ්වාසයක් ගානේ සිහෙෙන් ඉන්න පුළුවන් මනසක් වෙන මෙතන අපිට හඳු ගන්න පුළුවන් දැන් අර හිතේති විච්ච වික්ෂිත්ත භාවව සම්පූර්ණ එම නැතිවුණ හිතා තීතයට අනාගතර පණන ගතිය සෑහෙන්න අඩුණ දැ මේ මතුවෙන මතුවෙන වර්තමාන අරමුණක් බාසා සතිමත්වන්න පුළුවන් සෑහෙන හොඳට තහවරුවච්ච සතිමත් බවක් දැවන්න යෝගාවචරය අදකින මේ මටම අපිට හඳු ගන්න පුලුවන් සති සම්බෝජ්ජගයේ ආරම්භය වශයෙන් ඒකයි අද අපි මාතෘකාශයෙන් තබාගත්ත කොටසදත් බුදුජාණන් වහසේ දේශනා කරන්නේ අ කයට අවධානය යමු කල්ලා හොදට මේ අනෙකුත් බාහිර සැක මුසු තැන් දුරු කල්ලා මේ තමන් සතිය පිහිටෝපු අරමුණේ එක්තරාන්දමකින් හොදර තහවුර වෙච්ච මනස පිහිටි සතියක් යම් අවස්ථාව යෝග චරෙක් පර්ශිකරනවාදේ මතත් සතියක්කය අදදකිනවාද අන්න එතන තමයි මේ සති සම්බෝජ්ජන්ගේ ඇරඹුමෙන් ඇතකට මේක නැවතනත් ඊළඟට කරන්නවශ්‍යයි එක කියන්නේ මේ අවස්ථාවක මෙහම ඇරඹවා ක කියලා ප්‍රමාවත්යෙන්න ඊළ ඔන්න ඊළඟ අවශවාසයගෙන දනුවත් වෙන ඊළග පශසයගෙන දැනුවත්ය ව ඊළඟ ආශවාසගෙන දනුවත් වෙන ළඟ පශවාසයගෙන දනුවත්ව වෙන දැගු අපි පුහුණුවක් පටන්ගන්න අපි අතින්ද ආරම්භයක් ගත්තා ඒ ආරම්භක සතිමත් භාවය දැන් අන්න අපි පොඩ්ඩ පොඩ්ඩ තවතාවව පර්ධනය කරගෙන වර්ධනය කරෙන යනු තිඒක තත් ජයන් හසක නවා සති සම්බෝජ් ජංගෝ තස්මින් සමය භික්ුණු භාවේති හැ භාවනාක්ශයෙන් දැම් මේ සති සම්බෝද්ජන්ගේ දියුණු කරගෙනයන ති මේක කවදා හෝ පරිපූර්ණත්වයකට පත්වෙන්න්නත් මෙ බඳු ආකාරයකටයි අරවගේ අපි දවසගානය ආශ්වාසය ප්‍රශ්ා සැගානය අපි ඉදිර බලන්න බලන්න ඒකේ ඒ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ගානේ මේ සතිය සම්බෝජ්ජහන්ගයක් වශයෙන් පොඩ්ඩ පොඩ්ඩ වර්ධන වෙනගන්න. තෝඩ එකාතකින් බැලුහාම මේ මේ බොජ්ජංග හතේ තියෙනවා ක්‍රමාණකූලත්වය තැනින් තැන වැඩෙන ගතියන්නේ මේ තියෙන්න්නේ මේ බොජ්ජංග හත පිළිවෙට වැඩ ගතතිත්වයෝ ඒක මනාව පෙන්නුම් කරවා ආනාපාන සති සූත්‍රයේදී බුදුරජයන් වහන්සේ සති සම්බෝජන්ගේ තහරුවච තැන ඉදන් ම ඒක වැඩවා කිලකයන් පස ඒක හොඳට තහුරුණනාට පස තවටිකක් වැඩනාට පස්සේ ඊ පස තමයි දෙවන පියවර වශයෙන් අපිට දම්ම වෙචे සම්බද්ජහංග වැඩෙන් හැටි කියල දෙන්නේ අර සතිමත් වෙච්ච අරමනම දැන් ටිකක් නුවනිින් වෙවිමසල බලන්න ැර මේ නුවනිින් වෙමසල බලන්නවා කැන ඒ ැන කල්පනා කරන්නවා කියනන ගැන හිතනවා කියන එක හිත බොහෝම සංසුන් ඒ කාග්‍රවෙලාති න සතිමත් වෙලාතිය න දැන් ඒ ඒ කාග්‍රවෙච්ච සතිමත් වෙච්ච නිශබ්ද වෙච්ච හිත අරමුණ ටිකක් විනිවිධයන්න අර ගවේශණය කරන්න අරමුණ නිදේක්ෂණය කරන්න මේ ඔගෞචර පවච්චි කරන්න ති ඒක බුදුරජයන් වහන්ස දේශ කරන්න ින්න මේ ආකාරෙන් යස්මින් සමයේ භික්කවේ භික්කු තතා සතුෝ විහෙරන්ත තන් ධම්මං පඤ්ඥාය පවිචිනති පවිචාරති පරිවීමන් සං ආපච්ජති අපිතේනො නිකම් අරමුණ දිහා බලාගෙන හිටිය කියලා මේ ධම්ම විච සම්බොද්ජන්ගේ වැඩන්න මේ අරමුණ අපි විනිවිධයගන්න එනැට මේ අරමුණ විමසා බලන්න ුණ ගැන ටිකක් පරිීක්ෂාකාරරි වෙන්න උත්සාහන්ත වයුතුති සමහර විට මේකද ටිකක් මුලද යෝගවචට වෙහසක් දැනන්න පුළුවන් අපේ හිත ටිකක් කම්මෙලි ති අර සතියෙන් හදලා දෙන සැහැල්ලුව සතියෙන් හදල දෙනේ හිතේ පැහැදිලි බව නිසා අපිට දැනන සතුට මත අපි රැදිීලා ටිකක් නිකන් ඔහ ඉන්න ඉඩ තියෙනවා සහලාට ටිකක්ම්මලි වෙන්න පුළුවන් අර විමසා ැලිම කරන්න විසා ැලීම අතිශේය වැගත් මුොද එම නැත්තතාම් ඉන් හට කතාහරන එකම බොජ්ජග දරමයක් කත් වැඩෙන්න්නේ නෑ ො විශේෂෙන් ම ධම්ම වෙචේ සම්බොජ්ජංගේ වඩා ගන්න නං අර සතිය තහුර වෙච්ච අරමුණම තීක්ෂණන්දමින් විමසා බැලීම ඉතාම වැදගත්ේ ඒ ඒ අරමුණ නැවතනෑත විමසීම හරහා නැවත නැවත විධ රෂ්ිකෝනවලින් පරීක්ෂණයක් කරනාව වගේ විමසසා බැලීම හරහා තමයි දැන් ඔන්න පොඩ්ඩ පොඩ් දම්ම විේ සම්බෝජ්ජන්ගයක් වැඩෙන් ආශවාසයේ ප්‍රශ්ාසය ගැ කියනවනම් ඇතෙදියා විමසාබල නොටත් සමමාටම මේ ආශවාසයක තියන සිල්ගතියක් ප්‍රශ්ාසක තියන උුසුම් ගතියක් ආශවාාසය තියන දීර්ග බවක්, ප්‍රශ්ාසේතිීන දීර්ග බවක් නැත කෙටි බවක් ආශාසය මේ අදදකින්න මුලද මැදද අගද මෙ වගේ මේ ඉතාම සියුම් ලක්ෂණ ඒ ඔොගාචර හඳුල්ගන්න පුළුවන් කියලා කියන්නේ ය දැම මේ දම්ම වෙචේ සම්බෝජ්ජන්ගේ තමයි පොඩ්ඩ පොඩ්ඩ පූර්ණ කරගෙනයන්න. දැන් ඉට පස්සේ, දරයන් වහන්සේ ඊළඟට එන්න විරිය සම්බෝජ්ජගේ ගැන කියන මොකද මේ කටයුත්තමං කිව්වා වගේ තිිකක් මුල්ලද යෝග වචරයටටයක් වෙහසකර වශයෙන් දරන්න පුුවන් මොකද යම්කිසි වීරයක් මෙට යොදන්න වෙනවා හිත ටික් කම්මැලි මේක විමසල බලන්න ටිකක් පසුබාන නමුත් යෝග වචරයා උත්සාහයෙන් වීරන්් මේ කටයුත්තේ හිත යොදවනො හරිනික අපි පුංචි දර එක්ට අභ්‍යහාසයක් කරන්න කියලා එට කිව්වට sama पචිදරුව ච්ර ැතිවෙන ක්න ගනම් පාඩමක ගණනන් පන්තියක් खाදන්න කෙලා කිව්ොත් සමහට දරුවවා අකමැත්තත් දක්වන්න පුළුවම ති අපි වු නන්දු කල්ලා ගන්න මෙහෙම කරන්න කෙලා තින් අපි කොඩ්ඩක් බල කල්ල කියන ඒවගේ තමයි අපේ හිතාත්න් මුලද ටිකක් කකමැතිකං පාන්න ඉඩ තියෙනවා නමුත් එයාට මේක තියෙන වගේ වටහාගන්න අපි අවස්ථාවස් තලස්සර දෙනो තිතක බුදුරන් වහන්ස ෙන මෙන්නම වීර අවශ්‍යය වීරයක් වැඩෙන මේ හිතට කුසීත වෙන්න නොදී ලීනවෙන්න නොදී පසුභාන නොදී මේ හිත මේ අරමුණ විමසා බැලිම සඳහා යොදාගන්න. ඒක බුදරයන් වහස කියැන යස්මින් සමයේ භික්වේ බික්ුුණො තං දම්මං පඤ්ඥාය පවිචිනතෝ පවිචරතෝ පරිවමන් සංහපච්ජතෝ ආරත්දං හෝති විරියන් අසල්ලීන. මේ අකණ්ඩ වීරයක් දැම් පවත්වමින් මතු වෙන මතු වෙන අරමුණ දැන් එයා විමසා බලනවා හිතට ලීන වෙන්න නොී අ සුබාන නොදී වැඩ අතරල දාන නොද දැමින් මතුවෙන්ෙන මතුවෙන අරමුණ නැවතනත බලමින් යනවා ති ඔන්න වීරය බොජ්ජංගයක් වැඩෙන්න්න දැන් ඒ අවස්ථාදි පටන්ගන්න ත්‍රරම නැවතනවත මේ කිරීම හරහා වීරය සම්බෝජ්ජංගයයක්ත් ටික ටික වැඩෙනවා එක දිකට දිගර කරෙන ඇද ඔන්න ටික ටික මේ වීර සම්බෝජ්ජංගයත් පරිකූර්ණ වනටගන්න ඉඩ පස පගත් මේ කටයුත්තු දැන් අපිේතු සාර්ථක වෙන දැ මුද දිනන් ික ක අපපහසුයි තටික් පසුබෑවවා නමුත් අප ොඳට වීරෙන් මේ කටයුත් දැන් ර්ථක කරගෙනයනවා එතකට දැන්ගන්න ක්‍රමේ යහ වෙන යෝගාාවචරට දැන්මේ ක්‍රමේ ටිටික යම්ස ප්‍රවීනත්වයක් ඇතිවෙනවා මතු වෙන මතු වෙන අරමන්න හොඳටයා දැකගන්නවා ඒක විමසාබලනො ඒකසියුම් ලක්ෂණයාට දැනගන්න හම්බේෙනවා අනතකට දැන්ගවන්න වැඩේ අල්ල යනු වැඩේ හොඳ සාර්ථ වෙනවා අන්න ප්‍රීතියක් පහල වෙනවා ිච්චරතාලයක් මං වැෑයම් කර මේ කටයුත්ත නිවරදිව කරගන්න ැඔන්න සාර්ථක වෙලා තියෙනවාඒ සාර්ථකත්තේ ලක්ෂණය පෙන්වුම් කන ැ ස්සර තරං කායික වෙහෙසක් නෑැ ලොකු වීරයක් දන්නවශ්‍යත් නැහැ හිතම දැන් ඉතාම හොඳින් කටයුත්ත කරගෙන නවා තිේ නිසාන්න ප්‍රීතියක් පහළ වෙන තුර මෙතන මේ පහළ වන ප්‍රීතිය අප අර සාමාන්‍යින් හිත සමාධිමත් වෙලා දිහානයකින් කට පහලන ප්‍රීතියක් වගේ මනෙමි මෙතන තින හොඳයට අරමුණ විමසීම හරහා විමසීමේ කාර්ය සාර්ථකව දිගින් දිගට කරගෙන ය මහර ඒකාරය දැන් හොඳින් සාර්ථක වෙලා මේ අරමුණ විනිවිීද ගන්න පුළුවන්කම ඇති වෙලා ඒ සාර්ථකත්වය හරහා පහලන ප්‍රීතියක් මෙතන කතා කරන්න හිතවල බුදුරයන් වහන්සේ කියේනවා ආරද්ද විසිස් උපද්ජති පීති නිරාමනිසා දැ මේ නිරාමිස ප්‍රීතියක් පහලොයි න එහෙ රූප බලලවත් කනින් සද්දහලවත් එබඳු ඒ අපි කණනාසාදී ඉන්දුරන් පිනවලා ලබන ප්‍රීතියක් නෙමේ මෙතන තියනෙමේ අපි අතතිබ ම්ි භරදූර කටයුත්තක් විපස්සනාවක් අනේ විපස්සනාව සාර්ථකවීම හරහා තැන් අන්න යෝගාචරයෙක් ලබන නිරාමිස ප්‍රීතියක් ඇතකොට තැන්ගේ නිරාමිස ප්‍රීතියත් එක් යා මේ කටයුත්ත සාර්ථක කරගෙන යනු එතකොට ඊළඟ පියවරට එනවා මේ අන්දමින් හොඳට කය සිත පිනායමින් සතුටු වෙමිින් බොහෝම සැහැල්ලුවෙන් මේ කටයුත්ත කරගෙන යන්න කරගෙන යන්න දැන්න්න කයත් සැහැල්ල වේෙනවා හිතත් සැහැල්ලුවේනවා පීති මනස්ස කායෝපි පස්සම්බපි චිත්තම්පි පස්සම්බති කියලා බදුරයන්වාස දේශනා ගන්න එක කියන්නේ දැන් ඒ ප්‍රීතිමත් වෙච්ච මනස මේ කට යුත්තේ ඉතාම සාර්ථකය කරගෙන යනවා දැන් හෙසක් නැහැ ඒ හර හාමොකද වෙන්නේ අන්න කය සැහැල්ලුව වෙනවා හිත සහැල වෙන මුලිදම තටිියක් හේබෑවි මු තම හිතටික් අධි මදි කළේ ඒ බරට දැනුනේ වෙහෙසක් වගේ දැනුේ දැග හෙම ෙසක් නැ ට සැහන මේ කටයුත්තේ කුසලතාව අ දුණ වෙලාති නො ප්‍රවීණත්වයක් ලැබිලතියනවා තිය නිසා කටයුත්ත සාර්ථක කරගෙන යන්න පුළුවන්කම ඇති ලාතියෙනවා තිය නිසා බොහොම සැහැල්ුවෙන් ප්‍රවීනත්යක් සහිතව කරන්න පුළුවන් කම ඇතිලාතියනවා තිය එතකොට තමයින්න පස්සද්දි සම්බෝජ්ජන්ගේ යා රම්භ කරන්න පස්සදි සම්බෝජ්ජන්ගයක් වැඩින්න පටන් ගන්න ඔන්නයාගේ මටමකකි ඉට පස්සේ බදුරයන් වහන්ස කියනවා දැ සියල්ල දේ ඉතාම හොඳින් සාර්ථකෝ සිද්ධ වෙන කොට මේ අරමුණේීම හිත හොඳට සසාධිමත් වෙලා මතු වෙන මතුවෙන අරමුණේම එතන එතන හිත සමාධිමත් වෙලා ඒ අරමුණන මොහොදර විම සල බලන ඒකනම හොඳදට සතිමත් වෙලා තියනවා සැහැල්ලුවෙන්ම වැඩේ කරගෙන යන්න පුළුවන් වීරය අකණ්ඩව තියෙන සිහිතේයම්සිි ප්‍රීතිමත් ගතයෙකුත් තියෙනවා ඒ වගේමයි කායික මානසික සැල්ලුවකුත්ති එතකොට ඒ කියන්නේ දැන් ආයිත් හිතට එිය යන්න උමනාවක් නැ වෙනක් වෙන තරමුණුවල විසිරෙන් උමනාවක් නැහැ මේ භාරදීපු කාර්ය ඉතාම සාර්ථකව කරගෙන යනෝ එතකොට හිත සමාධිමත් වෙලා ඒ කාග්‍ර වෙලා එකයන්නේ ැන් අපේ ඇතුලේ සතුට නැත්තං නිරන්තරම හිත එල්ිය සතුට හයනො ඒ නිසා ඔන්න එඩියට හිත යනෝ නත් මේ අවස්ථාවගේ වෙනකොට මේ ඒෝග වචරයට තැන් ඇතුලේ සතුටක් මෝද වෙන්න පටන් කර තුළ ම් ිරිණත බවක් ලැබෙන්න්න පටංගා. යම්සි කුසලතාවයක් දියුණු වන්න පටන්ගරක්. ති හිත මේක හඳුගත්තට පස්සේ. ඇත්තවශයෙන්ම හිත දැන් එහෙමිහිදුවන ගති අඩුවෙලා යා විසින්ම මේ කටයුත්ත ඉතාම සාත්ථක කරගෙන යනවා? ඒ හරහහා දැන් ඔන්න හිතේ ඒ කාග්‍රතාවත් වර්ධනලා තියෙනවා. අය දැන් යෝගාචට විහෙසන කියලා දෙයක් නැහැ මතුවේෙන මතුවෙන අරමුණක් ගානෙ යට සිහදියුණු කරන්න පුළුවන් අරමුණ වීමසන්න පුළුවන් කණඩව වීරප පවත්වන්න පුළුවන් කටයුතු සාර්ථක හරහා සයි සතුටක් ප්‍රමෝධයක්තිය න ඒ හරහාම කායික මානසික සැහල්ලුවවත්තේ නවා දැන් හිත එකඟ වෙලා තියෙන. සිතෝට තමයි අන්න මේ ඒකා ග්‍රවීම මෙමත්තන්නසාමාධිමත්වීම කියන බොද්ජංග ධර්මය ටික ටික වර්ධන වන පටන්ගන්න ඉට පස් දරියන්හස ෙන දැංගති කටයුතු සාර්ථකයි දැන් ඉට පසෙමකද කරන්නන්නේ දැන්ති අවතුෙන් කරන්න දෙයක් නෑ දැන්ති මේ කෙරෙන වැඩේට ඉඩදීලා ම ොදට මධ්‍යස්තව ේදිහා බලං ඉන්නයි තරයිතිය. හිත විසිම්ම කටයුත්ත සාර්ථකව කරගෙන යනවා ඉන්ද්‍රී ධර්මයක් හොඳට සබර වෙලා තියනවා එතකොට වැඩට වෙන්න ඉඩ හැරලා තැ තින්ෙන උපේක්ෂාවෙන් බලන් ඉන්න විතරයි එක්තර අදමකින් අර දරුවෙක් හොඳයට තමන්ගේ ඒ පැවරපු කාර්ය සාර්ථක කරගෙන අදී අම්ම කෙනකට තාත්ක්කෙනකට ආයිති හිල්ලා ලමයට තරවට කිරීමක්හෝ උපදෙස්දීමක්ක වෝ අවවාද කිරීමක්කෝ අවශ්‍ය වෙන්න හ ඒ දරුවවාඒ පවරපු කාරය හොඳර කරගෙන යනවා අන්න වගේ තමයි දැම් මේ හිතන් හොඳයට සාර්ථකව විපස්සනාවේ යදෙනවා මේ අරමුණ විමසා බලමින්ඒ කටයුත්තේ නිරත වෙනවා කායනුපස්සනාවේ නිරත වෙනවා දැංගිති අපට තියෙන උපේක්ෂාවගේ දිහ බලංගඉන්න ඔන්න ඔති තමයි අන්නට මැදහත් භාවයක් උපේක්ෂාවක් අපේ හිතතුළ වැඩෙන්න්න පටන්ගල් සම්බෝදජහගයක් වශයෙන් වැඩෙන්න්න පටගන්න එතේ තකොට බැලු හාම එක්තරාන්දමක ක්‍රමාණුකූල විහිදයාමක් මේ බොජ්ජංග හතේ පෙන්නුම් කරනවා එක පාටම අපිට මේ උපේක්ෂාවක් වඩන්න බෑ එක පාටම හෙමනත්තං පස්සද්ධයක් වඩන්න බෑ එක පාර්ටම ප්‍රීතියක් වඩෙන්න මුල දෙහෙනම් පටන්ගන්න නවා සතිමත් බයි ඒ සතිමත් බව හොඳට තහවරුනාට පස්සෙ තමයි යන්න ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ අපිට ආරම්භ කරන්න පුළුවන් ම සබෝජන්ගේ ි ටික වැඩිලා ඒකේ අම්කසි ප්‍රමීණත් තැක් ලැබෙන්ඳද ැබන්න තමයි අන්න අපිට විරිය අකණ්ඩෝ පවත්වන්න පුළුවන් ගතය අපිට ඇතිවෙන්නේ ඊට පස්සේ අන්න වැඩි සාර්ථක වෙනකට අන්න ප්‍රීතියක් පහල වෙනවා කායික මානසික සැහැල්ලු අප පහල වෙනවා දැ තිංඒ සැහැල්ලු එච්ච නසඒ කාගරයි දැන් අලුති අපි එකඟ කරන්න කියලා විශේෂ ප්‍රත්ඥයන්දර යුතු වෙන නැහැ ැ යුතු සාර්ථක සිද්ධනකට දැන්වන්න නසත් කා ග්‍ර වෙලා දැන් මනාකන සහයෝග ලබල දෙනවා දැති අපිට තියෙන්නේ ටිකක් පැත්තර වෙඩලා බලාගෙන මේ වැඩේට වෙන්න ඉඩ දෙන්න තියෙන් එතන තමයි පක්ෂ සම්බෝජ්ජන් ගැත් දුවෙන් දැම්පින් තති ම උදාහන්යැ වශයෙන් ගත්ත මේ ආනාපාන සතිය මේ ආකාරෙන් අතිපිට විස්තර කරන්න පුළුවන් අපිතම සක්මන් භාාව සක්මන් භාාවද අපිතම යෝගාවචරය තවට්ටික් එ හාට ගිහිල්ලා ඒ සක්මන් භාවනාව නිරත වෙන අවස්ථාවේදී අපිතු යාදන් දහතු මන සිකාරයක්ත්තමයි වඩන්නේ කිය තාටික ැඹු කළගත්තු තුදහන්නනක් වශයෙන් අපි තුම යා දැන් සක්මන් මල්ළුවත් ත රගත්තා සක්මණ නිරත වෙන මුලදි තමාලාට හිතටිකක් එහෙමෙහි යනවා මොකද ස් ඇරගෙන සක්මන් භාවනාවෙන් නිරත වවෙන්න තියෙන්නේ සමලාට තමන් එක තාවත් කහිප දෙනෙක් සක්මන් කරනවානිසා සමල්ලාට හිතේයම්සි වික්ෂිපත බවක් මුලද තියෙන්න්න පුළුවන් නමුත් ඒ යෝග වචරයා දක්ෂයෝග වචරෙක් නම් එයාමීති මුලින් අපපු බාධාවන් දුරු කරගෙන ැන් හොඳයට හිත මේ තෝරගත්ත අරමුණට යොදාගෙන යනවා අපි දැන් මුල දයාාවම දුණ කියලා නැත්තන්ං ඔසෝන අ බනුව කියලා හිතේ ඒකාග්‍රතාවේ දියුණු කරගත්ත සතියත හවරුරගත්තා දැන් ඔන්න ඒකත් නවත්තල එකයන්නේ මිනිහි කිරීමත් න අතර කල්ලා බෝම සංසුම්මනසකින් මේ දැනන පාදේ ස්පර්ෂයන් ස්පර්ශයක් ගානේ අවධානය පවත්වමින් ඉදිරියට කටුතු කරගෙන ය එක අතකින් දැංග අපට කියන්න පුළුවන් සතිය හොඳට තහවරුණේ දැන් තමයි කියල කලින් නට එකක් වික්ෂිතව තිබුණ ඉතේනිකන් දිගෙඩියාවත් තිබුණ සැක පහල වනා මු දැගේ එහෙමනෑ හොඳට සතිමන්තබව තහුරුන මෙතර තමයි සති සබොදජ්ජන්ගේ අරඹම කියලා පට සලකන්න වෙන්. ඊට පස්සේ දැගතින් හිත උනන්දු කරලා ගන්නන මේ අමුණ විමසන් එතනඒ පහළවෙච්ච සහැල්ලුවෙන් විතරක් නැත්තන්ගේ ප්‍රමෝදයෙන් විතරක් සෑහීමට පත්වනි නැතුව මේ පාදේ දැනන්න ස්පර්ෂයක් ගානය තීක්ෂණ විමසන් අපේ හිට උනන්දු කරන්න අවශ්‍යවයෙනවා. මොනවාද මේ දැනන්නේ කොහොම දැනෙන්නේ කුල කොහට දැනෙන්නේ කලින් විහටම දැනන්නේ මේ එක දිගටම මේ අංකන්දමින්ම නැතම් මේ තීප්‍රතාවේ තියෙනවාද. කෙර හොඳයට විමසල බලන්න අවශ්‍ය වෙනවා මෙන විමසා බැලීම තීක්ෂණ නිරීක්ෂණය හරහා තමයි එහෙම නං ධම්ම වෙචේ සම්බෝජ්ජන්ගේ දැන් එයා සක්ම නේදී දියුණු කරන්න පටන්ග මේ කටයුත්ත දිගට කරන්න නං අර කලින් මතක් කළලාගේ වී රැක්ක අවශ්වයනවා මොද හිත ික් කම් මැලි හිතටිකක් පසු බානෝ නැවත නැවත මේහඳහා හිතව නන්දු කරලා දෙන්න යාට උමනා කරන ශක්තිය ලබල දෙන්න බලයෝ දන්න මෙ මේ විරිය සම්බෝජ්ජන්ගේ අවශ්‍යවයනවා. විරිය සම්බෝජ්ජන්ගයක් වැඩෙන් අන්නේ ආකාරයට ඇැ අකණ්ඩව මේ කටයුත්ත කරගෙන යනෝ මුල් පැෑදි ඇත් කරගෙන න ටස අප ඊල පෑදදි තොන්න කරගෙන යනු ළඟ පෑදිත් කරගෙනයන මේ විදිහයට හැම දාම අපිතු සක්මන් භාවනාව නිරත වෙන නිරත වන්න ය කණ්ඩ වීරයක් පවත්වන්න පවත්වන්න අන යාතුළ විරිය සම්බන්්ජහගයක් තික ටික වර්ධනයෙන පටන්ගල් අපිමු දැන් මේකත් හොඳර සාර්ථ වෙන කොට දැන් ඉසල තරම්ම මහසියක් නැහැ ඉස්සලා තරම්ම අමාරුවකුත් නැහ දැන් යම්සි ප්‍රවීණත්වයක් දැන් මේ යෝගාවචකට ඇතු ලා ති නවා සක්මනඒ දැන් හිත සැහැල්ුවෙනවා සක්මනයඒක් තරන්න ප්‍රීතියක් ප්‍රමෝධයක් පහ වෙන මොකද කටයුත්තිතාම සාර්ථකයි හිතදැන්ටයක් ගැඹුරකටයනවා විනිවිධයනවා අරමුණ හාත් පසින් පේන්න පටන්ගන්නවා අරමුණේ විස්තරතික දැන් තමන්ට හම්බ වෙනවා හොඳදර සපේල පිතුර දෙන්න අවස්ථාව තියෙනවා. තිනිසා දැන් භහාවනාව හර හා දැ යා එක්තරාන්දමක නිරාමිස ප්‍රීතියක් බුක්තිරදිෙනවා. ැ කලින්න්නං සමහර විට සක්මන කියනෙ හරිකම් මැලිවෙන්න පුළුවන් මොකද බලන්න ති බොහොම සරල දෙයක්. දේ ස්පර්ශය ඇතම් පාදේ දැන තද ගතියක් රළු ගතයක් ති මේවා හරහා එච්චර සතුටක් එතට ඇතිවෙන එකක් නෑ නමුත් නිවරදිව විපසන වශයෙන් දම් මේක සාර්ථකව යෝගචරයෙක් දියුණු කන්නකොට පුහුණු කරන්නකොට එයායට තෙන මේ සක්මන කියන්න පුදුන් විදිරමි ප්‍රීතිය ජනය කරන්න ක්‍රියාවලියක්. ප්‍රීතිමත් බවක් ඇති කරන කායක මානසික සැල්දුවක් ඇතිකරන්න ක්‍රියාවලියයක් කියලා ඒ යෝගාවචරය හඳුන ගන්න. තැම්පින්ත්න මේ කටයුත්ත හර කායික මානසික සැහැල්ලුවක් ප්‍රමෝදයක් දැමි අපි කතාරන පිීි සබොජ්ජන්ගේ හමත්තත්තම් පස්සදි සම්බොජ්ජන්ගේ මේ වගේ බොද්ජංග ධර්ම ටික ටික දැ න්න හිසර හටයන දැන් හිත වෙන දෙයක් දැක්ක කියලා ඉඩියට අන්නෙත් නැ වෙනත් අරමුණක්කාව කියලා එලියට යන්න නැහැ වික්ෂිත්ත වෙන්න නැහැ හොඳට මේ පවරපු කාර්ය ඒකා ග්‍රවෙච්ච හිතකින් කරගෙන යනු එතකට අපිට කියන්න පුළුවන් දැන්ගන්න සමාධ සම්බෝජ්ජන්ගයත් සක්මන හරහාම වැඩෙනෝ. එතකට අපට තේරනවා දැන් ඉතිං අලුතිෙන් කරණ දෙයක් නෑ වැඩේ කර ආකාර ඉතාම නිවැරදිී දැන් ඒ ෝගාචයට හොඳට මේ කරෙන සක්මන් දවනාවට ඉඩදීලා එයට තියෙන උපේක්ෂාවෙන් මධ්‍යස්තව ඒ දිහා බලාගෙන ඉන්නයි ති උපේක්ෂා සම්බෝද්ජගයක් වැඩන්න පටන්ගන්නවා.ති මේ අන්දමින් අපිට මේ මුළු කායනු පස්සනාවම එකක් එකක බොජ්ජංග ධර්මයක් වැඩෙන ආකාරය හිතාගන්න පුළුවන්. තිනි සාපි තේරුම්ගමු කායනු පස්සනාව කියන්නේ අතිශය ප්‍රබල්ල කර්මස්ථානයක් මේ කායනු පස්සනා එකේ එක කර්මස්ථානයක් ගානය කල්ු මතක් කලාගේ කරර්මස්ථාන දහතරත්ව නවා එක එක කර්මස්ථානයක් ගානේ අපි මේ බොජ්ජංග ධර්මයන් පොඩ්ඩ පොඩ්ඩ දියුණුකිරීමේ අවකාශී තිීන මේ කරුණු කාරණ අපි තේරුම් අරගෙන අද දවසත් අපි මේ දියුණු කරගෙන යන කාණු පස්සනා සතිප පට්ානය පුළුවන් තරම් මේ නිවැරදිව එක එක බොජ්ජංගේකට අනුග්‍රහ දක්ව ආන්දම එකඒක බොද්ජන්ගේ වැඩෙනනාආන්දමින් දියුණු කරන්න අපි උත්සාාතමමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සුදු ඒවා කියල පාර්ථනා කරමින් අද ධර්ම දේශන අවසන් කරන්න සිලදිනනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි උතුම් ධර්මදේශනා ාවක්ෂ්‍රවණය කළලා සරයිපිනසාීන් වහන්සපීළඟට වෙලා ෙන්කරගෙනැති වෙන්න්න අපේ වැඩටහනේ ඉද තියෙන විද්‍යහයටට ප්‍රශ්්‍ර තෝරගෙන සාහිරකච්ා වක් කරනවා අප. තමත් වැඩිදුර අවබෝධය පිණිස එක ප්‍රශ්නයක් තෝරා ගත්ත මොලින්ම. අවුරුදු හතක් පමණ සතිමත් බව පුහුණු කරන යෝගාවචරයෙක්මි. ඕමනාවෙන් ගන්නා හුස්ම දිහා බැලීමට පුරුදු වී සිටිමා උබෝහන්සේගේ දේශනාව කිවූ පරිදි. ඉබේ හුස්ම වැටෙන දිහා බැලීමට උත්සහ කලා. ඉතාමත් සංසුන්ව කලබල නොවී කයිතා සැහැල්ලුවට අබාගෙන ඉබේ වැටෙන හුස්ම දිහාට අවධානයෙන් සිටිය. ඉබේ වැටෙන හුස්ම ඉතා ප්‍රණීතයි ගොඩක්සිියුම්හස් මේ කෙටි බව දිගබව ඉඳිමින් සිටියය කයි පුදුමාකාර විදියට සැහැල්ල වනා ඇතුළත කතාවක් නෑ ස්ත්‍රීපුරුෂ භාවයක් නෑ ශබ්ද මට මතක නැහැ සියලුම ද ැවතිලා කයේ ක්‍රියාකාරිත්වයක් නැහැ ක්‍රියාත්මක නොවන සිතුවිල්ලි මවන්නේ නැති ආන්තමට බලා සිටින පුංචිහිතක් පමණක් තිබුණ. විනාඩි හතලිියකට පමණ පසු එෙමිහිට ඇස්සැරිය දැනනා ඉබේ වැටින හුස්මේ අවසානය නිවන බවට මේ අත්වින්දේ නිවනද. මේ අත්විදින්නේ මරණේද. කියන්න ලියන්න වචන නැහැ පුදුමාකාර නිවනක් ඉබේ වැටින හුස්මේ ඇති බවක් සටහන් කරනවා ජෝගාාවච්චරින්සිලු දෙනට මේ ඉබේ වැටින හුස්මේ නිවී අත්විදීමට ලැබේවයි පතනවා. අප හන්දුරන පිළිබඳ තමයි සනද මරණයද ඉතින් ඇතරම මරණය නිවනයි දෙක මාල්තම ුද්‍රයන්ේ දශනා කරනවා දැක නිවනට අමත කියලත් වචනයක දෙනේ මරණය හරහා ගිහිල්ල ලබන නිවනක් වගේ තම ඒ එකගත්තකින් අපිට කියන්නවෙන්න එක හුඟක් කෙලාට අපිට වෙන්නේ අපි දබනත් දැකම්ල සමුදේ පක්ෂේ තමයි අප දැක දක යන්නේ හිතන්න අපි ආශවාසයක් පශවාසය ක්ෂැලකු හාම ඒ ආශ්වාසය හටගන්න පැත්ත ප්‍රශ්වාසේ හටගන්න පැත් මොකර අපිියක නිරුද්දල යන පැත්ත ගවෙන පැත්ත බලන්න දෙ අපි සාමාන්‍යෙන් උපන්දින සාධයක් පාත්ව නොමික් අප ඒක මරණය සාධයක් අපි කරගන්න කිය ඔහු හිත ත්නෑ ඒක අපි අරතරන්නේ එතා අන්දමකින් කියන උදයෝකින් ගන්නත් ෑනඒ එක පිහිමිය වච් සභාවයන ති නමුත් මේ උපතයි මරණය කියෙක න ඇදුුත්තක් වශය එකට යන ගතියඇත්තම තියෙෙන් ඇැතොර විපස්සනාවයකදී ඇතර මේ හැමරමුණකම බලන්න පුළුවන්නම් අපිට මේ ඇත්වීමත් සමගම එ ඇනිත් පැත්ත නැතිවීම කිය එක නිරෝධය කියන එක එතනත්තකොට හෙමනම් අපටම නිරෝධය දැකීමක් ශයවීම දැකීමක් වැැයවීම දැකීමක් කියන පැත්තට අවදධහනීමම කරන පුළුවන් ඇැතකොට ශ්වාසයක් ගානය අපිටෝක දැකගන්න පුළුව ප්‍රශ්වාසයක් ගානය සහර දැකගන්න පුළුව තවටියයක් එහාට යනගොට සමාඩ මේ කාශවාසයක් නේ මෙතන ආශ්වාස රැසක්තියන ප්‍රශ්වාස රසක්තියන මේ එකක දැනීමක්තිේන එක අපිතුම ඇතිල්ලීමත්තියන එකඒ චලනයක්තියන තරේ ඒ චලනයක හටගැනීමත් යන චලනයේ ැවීමත්තිේ චලනයක සමුදේ පක්ෂයක්ත්තින චලනයක වැැවීම පක්ෂයක්ත්ති න කියෙන ඔයවගේ නිකං අර යෝගාවචරයා දැන් ඇත්තරමාරමික කියලතින වගේ වගේ දෙයක් අත්දහින්න කොට යාට ත්‍රී පුෘෂභාවයක් වගේ ඒ සාමාන්‍ය සම්මුතිමට්ටම ගිලිහිලාගේලා තැන් හයින්නේ බොහොම තියුණු මානසිකත්වයක දැන්ගෙන්නේ තැන් මේ දකින අත්දැකීමක් ගානේ එයා විමසන අන්දකීමක් ගානය යාට එතොට එක ඇතිවීමක් නැතිීමක් උදය වය කියල අපි සාමානින් කියන බඳු සත්්‍යත්ය නිරක්ෂණ වෙන් යේතකොට ඒක සාර්ථක කරගෙන කරගෙන යන්න යන්න දැ තොකට පහලවෙන්න ප්‍රීතිය නිකං මාලාට බදුරාන් වහන්සේ වශනය දෙෙන අමානුෂී ඇතිී හෝත මේක නිකා හරි මේ සාමාන්‍ය මනුසේකු නැති මේ සතු ටක්ක දෙනතිී නිාමිස ප්‍රීතියත්තිය. මොකද මේ දකින්න දැන් බාහිරකෙනකොට කියන පුළ මේ අත්දකින්න මේ කේම මරණය කියලා මමු තියෝග චර ට වඩා ගැ මුරකින්දකින්න මේ මොහතක් මොහතක් පා සිද්ධන ශෂනි කමරන මොතක් හතක් පා සිදධවන ඇතිවීමම් නැවම් ප්‍රවාහය තමයි අදකින්න ඒක දියමුරකට යනකොට තමාමට ඒක නුත් හිතන් මදිලා සංකතදේවල්ලින් හිතන් මිදිලා එතනිකන් සහැල්ලු වෙලා කිවක් ඇැසරු නොකරන උපාන නොරන තත්වෙරු තිෙන්නට තිීමවා යතකින් එතන අපිට කියන්න පුළුවන් අඩ කලින් හිටිය තැනට සාපේක්ෂෝ යමසි නවීමක් තිේෙන. කලින්තිබිච්ච සංස්කාරවල ඇතිීම ඇතිවීම දකිනකට යම්සි දුකක් තිබුණ.යට තේරුණු එතන පෙලීමක් වැැවීමක්, ක්ෂේවීමක්, කැඩීමක්, බිඳීමක්. ඒ තුළින් යම්ි නුවක් පොදවගෙන ඒ සියලු ප්‍රවාහය තින් අහැල්ල දාලා හිත කිසිවක් උපාදාන ොකරන තත්වයෙටුුවගේ සුළ මහකුදකට හ පත්වනානං එතන ොකුණ වීමක්තිේනෙන එතන ොකු සහැල්ලුවත්න එතන ලක සහන අත්ේෙනවා තිය අන්නේ වගේ බුදුරයන් වහන්සේ පෙන්ෙන මාර්ගය හරි සහන ශීලී මාර්ගයක් කියලා කියන්න පුළුවන් හිතේ තිබිච්ච දරත සභහාවයන් හිතේ තිබිච් ගොෝසු ගති හිතේ තිබි්ච රළුගති හිතේ තිබිච්ච උපාදාන කරන ගති හිතේතිච් බරගත හොක්කමනිකං ැහැර කරමින් ඒත් දුරුරහරමින් හිත සැහැල්ලු කරමින් සහනශීදී කරමින් සාමකාමී කරමින් නිවමින් යන මාර්ගත්තය. තිය නිසා අංහිතන්නේ ඔතන අප මේකමින් නිවන්නද මරණේද කියල කියනට වඩා ඒ බුද්ධ දේශනාවේ එන්න ඒ ප්‍රායෝගික අදදකීම් අපි විඳවිද ඉසරහට යන්න යන්න තමයි ඉතිං මේකේ අදදකීම් තවතාව ගොුණු කරගන්න හම්බුවන්නේ ති ඇතරම නිවන්න කියන එක ගැන්න බුදුරයන් වහන්සේත් අනෙකුත් සාරිපුත්තාදී ප්‍රහණහතන් වහන්සලාත් ට විධ අත්තාකතන ත් කළති න තින් මෙතින් දී අපි ඒවාටත්යන්නේ නැතුව මේ කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න කියලා අපි ඔවාද්‍ය ස්වාමනාන් ග ප්‍රශ්නය ඉද්‍රිය ධර්ම පහක් ක්‍රමිකව බල ධර්මහා බොජ්ජාංග ධර්ම ලෙස විකාශනය වන බවක් දැිය හැකිවොද ශ්‍රද්ධාව ඉන්ද්‍රිය හා බලධර්මවලින් ඔබ්බට බොජ්ජංග ධර්මයක් ලෙස දැකිය නොහැකිය මෙම කාරණය පැහැදිලි කර දෙන මෙන් තමයි ඉල්ලා සිටින්නහොදයි අතරම මේ ැ කියන කකාරනාව ඇත එක දැ ඉද්‍ර ධර්මවල තියෙනවා සද්ධහා විරිය සති සමාධි ප්‍රඥා කියල ඉදරි ධර්ම පහ ඒක වර්ධන වෙලා යනකොට බලධර්ම වශයෙන් සද්ධා බලය විරිය බලය සති බලය සමාධි බලය පඥා බලය කියලා අපි බල ධර්මයයක් වශෙන් කතා කන්න දැ ට පස්සේ දැන් අපිත බුදජග ධර්මලට යනකොට ශ්‍රද්ධාව කියනක ඇනික හැලච්ච තිඇත් පේන්න තිය මුදැන් ොතන තවත්කාරණයක් පෙන්නුම් කරනවා අපිට කියන්න පුළුවන් සතිය වගේ ද අද්‍යියුණ කරනකොට වීර්ර දියුණු කරනකොට සමාධිය දියුණු කරනකොට තාමත් මේ නිවන වෙතටම හිත යමුවෙලාද මේක දියුණු කරන්න කිය එබන්ඳුත්ස්වභාවයක් මුල දේ තරම් යෝගාවචරය කරන හැ සමමා නිවන් දකීම උමනාව තියෙන්න්න පුළුවන් නමුත් තාම නිවරදිවයා ඒ අධ්‍යාත්මික ජීතයක් වෙතටම නැබරු වෙච්ච ගතයක් ඒ මුල්ලවක්කවාන වල දැහගන්න නමා. බොද්ජග ධර්වාගේ පැත්තකට එනකොට තමයි බුදුරජයන් වන්සේ අර්ථකත නුත් පෙන්නු කරන්න දැ බෝජංග කියන වචනයම අර්ථකථනයක් දෙන්නේ බෝධහාය සංවත්තන් තීති කියන වචනින් තමයි බොජ්ජංග කියල කියයන් එකන අවබෝධය පිණස්සම හේතුව වෙනවා කියෙන අර්ථයෙන් තමයි බොද්ජග කියර කිය දතකොට දැ මේ මටමට එනකොට බොද්ජංග වටමට එනොකොට එකැන ඒය යෝගා වචරය තුළම දැන් මේක යම් පමණක සාක්ෂාත්වීමක් යැන තම්පුුණ ම නිවන්දැක ීමක් නෙම නමුත් මේ ඉද්‍රධර්මයන් සෑහන දුර තමන්තුල දියුණ වෙලා බලධර්මයන් බට පත් වෙලා බොද්ධා ධර්මයන් වශයෙන් තමන්තුළේ නිවනට යොමුවෙච්ච ගතියක් අවබෝධයට යොමුවෙච්ච ගතියක් අනිකුත් කටයුතුලින් බැහර වෙලා අනිකුත් කටයුතු කියන්නමි වෙනවෙන ලාමක පරමාර්තයන්ගගේ බැර වෙලා දැන් හොඳතර නිකං ආධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් මේ කුසලතාවයන් දියුණු කරන ගතියක්ත්තම පෙන්නුම් කර ති එතකොට ඇත්තරම දැන් අර නිකම් බාහිර තිබිච්ච සදධාවකට වඩා තමන්ට දැන් මේ අවබෝධය පිණිස යන ගමනක් දැන් අපිට සද්ධාව කියලා කියන්නේ මුල්ලවස්ථාවදී ඒ තරම්ම මේ අවබෝධය මත පදනම්ච්ච සදහ වක්නෙමි ඒකනි ආර බුදුරජයන් වහසේ කෙනෙ හිති ිච්ච සද්ධාවක් ගෞරුවේ මුසු හැඟීමක් ඇදහීමක් වගේ මටම මුලින් තිබුණ නමු දැන්ක්ටික ටික ගැඹුරකට ගැඹුරටේ යන්න යන්න තමන් තුළම මේ පහළ වෙන කුසලතාවේ තමන්තුළම මෝදුව වෙන ඉන්ද්‍ර ධර්මයන් බලධර්මය බද්ජාග ධර්මයන්ගේ මටම් වලට එනකට ැ ඉතින් එයා විශ්වාසය තබන්න මේ තමා ගෙනමයි යා විශ්වාසය තමන්නේ තමන් තුළ දියුණුවන මේ සත්‍යස්බෝධිපක්ෂක ධර්මයන් ගැයි එතකොට එයා තුළ ඇතිවන් එක්තරන්දම අර පරින්නත සදධාවක් ඒය අර නිකම් ඇදහීමට මේ සද්ධාවක් නෙමේ තැම් මේ තමන්ගේම ප්‍රතිපදාව ත් මේ මත පදනම්මච්ච ධර්මය තුළින් බුදුන් දකින මට්ටමක් ක එතන කතාගෙන එතකොට එන සද්ධාව මෙතන ඇති හම වචයක් වශයෙන් පෙන්නුම් කළලා තිබුන් ැතිවුනාාට අපට කියන්න වෙන්නේ දැංගිතින් අර අවමෝධය කරා යන ගමනක් තියෙනෙ. ධර්මය ඉස්මතු වෙන ගමනක් තියෙන ධර්මය තුලින් බුදුරයන් වහන්සේ මොකද ේශනා කල තියෙ බුදුරයන්ස පෙන්ඩු මාර්ගේ මොකද. බදු කියන්නේ කවුද කියලා ධර්මය හරහා දකින මාර්ගයක්ද දැනගෙනන දනගෙනන මනත ස්ලනික ඒ පත් ගහලබන පත හලබල අරයාගත් ූ බල්ලන යාගත් ුණ බලන ඒ ගතත්යත්වය නමු දැංහෙමනෑයම්මේ නිශ්ිත වක්තිේ නවා හරි මාර්ගෙට එල්ල වෙච්ච තතියත්තේනො තමන්ගේම ප්‍රතිපදාව විශ්වා කරන ගතතියත්තිේන තවුර වෙච්ච ගතියත්තේනවා තියන්නේ බඳු සදාවක් යන තමයි අපිට ඒ බොද්ජංග මටම් වලදී කතාරන්න සිදධ වෙන්නෙත ේ එනිසා පොජ්ජංග මට්ටමේද සදධාව කියන වචනය සඳහන් නෝනට එතන අර පරිණත වෙච්ච ගතයක් දැන් වෙන කෙනෙක්වා අදහන වෙනුවට තමන්තුළමේ වැඩෙන ගුණ ධර්මයන් අදහන ගතියක් තමන්ගේ ප්‍රතිපදාාව විශ්වාස කරන ගතියක් තමන්ගේ කුසලතාව විශවාස කරන ගතියක් ඒ ස්රහන්තියායගෙන අන ගතියක් තමයි පෙන්නුම් කරන්න හොවයි මංහිතන අදසේදයක් පිඩ වෙලාව මෙ පමයි පාවිච්චි කරන්න පුළුවන් අප ීඉතිරයේදිරී වැඩ සටහ නොලතියීමම ිෙන සාමීන් වහන්ස. සි විශේෂයෙන්ම මේ වැඩසටහන් පෙළගැස්ේදී අපි බලාපොරොත්තු නකායනෝ මේ ලැබූ උත්සස් මනුෂ්‍යාත් තවත් පාරිශුද්ධ කරගෙන පිරිසිදු කරගෙන සියල්ල අවසන් කරගෙන අපි ධර්මයට අනුව අවශ්‍යම ලබාගැනීමට ළඟා කරගැනීමට යොහියට බලාපොත්තු වන් එකම ජයග්‍රහණයට යන්නට කියියලු දැනට ක්තිය දහිරලැබන්න තමයි නදා පෑහතුු අපසිල් දෙදානාගගේ ප්‍රර්ක්ස්තනාව ඒ නිසා විශේෂෙන් මතක්කන්නවා ඒසේම ඉතාම වීරෙන්යතු හටයුතු කරන්න කෙළෙල්ලා සිටින. පි साමීන් වහන්ස බහොම පින් ඔ බහන්සේට ඔබහන්සේගේ දේශනාවට ඒවගේ අපිට මෙධර්ම සංේදනයකරු මහත් කාරය භාරයක් ම බාණී සං්‍යේදක අනතාහන්සේ නමක් ියටහැම දම සංවේදනය කරන. මගහිතනවා ඉතාම වටින ධම් ග්‍රන්ථ ගණාවක් සමාජගත කලා තුර අලුත මුණහරි පොතක් කලාද ස අරිමෝටි වහන්සේගේ ධර්ම සං්‍යवेදන කාරය අප හිතාමගේ කරනොිට අඩි වාසනාවක් එවැනි ව සාමන් වහන්සේලා සම්ග සාකච්ඡා කරන්නට ලැබීම එමන අද දවසේදී අපි ඔබහන්සේට අපේ ගෞරවේස්ටට අපි හදවතතිෙන් ෙෙනන පින්වා සාමන් වහන්සේ උතුම් වූ ධර්ම සං්‍යවේදන කාරය කරන්නට ධර්මදානය පිංකම කරන්න බවහන්සේට රත්නත්‍රයා ශर्වාදය ලැබීවා පिංවා සාමන් වහන්සේනි දුක්වේවා නීරෝගවේවා සූපත්වේවා මේ කරන්නා වූ ශාසනික මෙහෙවරාදී මහා අනර්ග පුුණ්‍ය කර්මය බලමහින්මෙන්. වහන්සේට මේ ආත්ම භාවේම උතු වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා පිලබි සියලු නාම සිතින දුව සාධනාද දිල ප්‍රාත්ථනා කරන පිහ සාමීන් වහන්සේ. මී තිරිගල නිස්සරණවනය ෘත්‍යහාධිකාරී කර්මස්ථානා චාර්ය පානදුරේ චන්දරතන සාමීින් වහන්සේ අද වැඩසටන. අපි ගෞරනිී වැඩ සරන බෞදට පත් කළේ නැවතත් ඔ වහන්සේට සතිවන්ත වෙනවා එමන අපි ගොඩක් දුරඇවිල් ලතියෙනවා මේ සංසාර ගමනය හිතාගන්න වැෑ අගත් බොලක් නැති මහා ගමනක ගොඩක් දුරාව අපිට ගොඩක් අය හමුවෙන්න්න ඇති ඔබා පි වගේ බොහෝ පිරිසක් හමුවෙන් ඇති හොදාය නරකාය විධයි හමුුවෙන්න්නට ඇැති ගොඩක් දේවල් හිමි කර ගෙනත් ඇති ඒවගේම ගොඩක් දේවල් හිමි කර ගෙනත් ඇති හැබැයි අපි මෙතැනින් මිදුන් නඇත්තං යන්න තිය තව ගොච්චර දුරද කියලා පිරිහිතා ගන්නුවත් බෑ. ඒත් හමුවන හිමිවන ගොඩක් දේ අහිමිවී පින් පවු් පමණක් අතැතිව අපිට අවසානයේ තනයෙන් තමන්ට විතරක් තනිවෙලා මේ ගමනවසංකරන්ට සිද්ධේෝ එන්නත් තන යන්නෙත් තනයෙෙන්. එනිසා මේ කෙලවරක් නැති සසර ගමනෙන් මිදී නිර්වාණයම පසක් කරගන්නට උතුම් වූ. ධර්මාාව බෝධය ලබා ගැනීම පිණිස ඔබ සියලු දෙනාටම ප්‍රඥාව පහළවේවා එයයි අපේ ප්‍රාර්ථනය සම්මා සම්බුදු සරණයි.